මේ වන විට රට තුළ ආන්දෝලනයක් මතුව ඇති බැටික්ලෝ කැම්පස් නමින් මඩකලපුව පෝනානෙහිදී කර ඇති විශ්වවිද්‍යාලයේ පිළිබඳව විමසා බැලීමක් මේ. බැටික්ලෝ කැම්පස් ශ්‍රී ලංකා නමින් නැගෙනහිර පළාතේ මඩකලපුව පූනානි ප්‍රදේශයේ වැලිකන්ද ග්‍රාමයේ ඉදිකර ඇති මෙම ආයතනයේ ආරම්භය 2013 වසර දක්වා දිව යන්නක්. එනම් මහින්ද රාජපක්ෂ රජය සමයේ එවකට වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා හිරා පදනම මීට අදාළව ගිවිසුම් අත්සන් කරන්නේ පෞද්ගලික හවුල්කාරීත්වය සහිත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහායි. මම වෘත්තීය පුහුණු අමාත්‍යවරයා වශයෙන් සිටියේදී අපි මේ රටේ NVQ 5-6 දක්වා වූ වෘත්තීය පුහුණුව ලබා දෙන ආයතන 25ක් හදන්න තීන්දුවක් ගත්තා. දැන් මේ බඩකලපුවේ අපි විශ්වවිද්‍යාල විද්‍යා ආයතනය ආරම්භ කරා පාඨමාලා 3කට. මේ ගිවිසුම අත්සන් කරන්නේ 2013 අගෝස්තු 15 අවුරුදු 3කට. 2016 අගෝස්තු 15 අවසන් වෙනවා. ඒක පටන් ගන්න මොනවද? ශර්යා නීතියද? වෙන ආගමික කටයුත්තද? පාඨමාලා 3ක්. ඒ පාඨමාලා Diploma in Quantity Surveying, Diploma in Information and Communication Technology, Certificate in Building Career Skills. මේකේ නම් වෘත්තීය පුහුණු පාඨමාලා 3 එක පහක් වුණා, දෙකක් තිබුණා part time කර. ඒ අවසර දුන්නේ මේ රටේ සියලුම පුරවැසියන්ට, සියලුම තරුණන්ට අදාළ විදියට. එවන් පසුබිමක 2015 ජූලි මාස 3 වෙනිදා බැටික්ලෝ කැම්පස්හි පාලනාධිකාරිය මෙය විශ්වවිද්‍යාලයක් ලෙස ලියාපදිංචි කරන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නමුත් ඊට මෙතෙක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලබා දී නැතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහන්ද සිල්වා මහතා සඳහන් කළා. අදාළ ඉල්ලීමට අනුමැතිය ලබා නොදීමට හේතු වී ඇති කරුණු පිළිබඳව උසස් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අධ්‍යාපනය පිළිබඳ අනුකාරක සභාවේ සභාපති ආශු මාරසිංහ මහතා මෙලෙස පැහැදිලි කිරීමක් කළා. මේ බැටික්ලෝ කැම්පස් කොලෙජ් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය 2016 වූ පෙබරවාරි 29 ඉඳන් නම වෙනස් වෙනවා බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ්. ඒ කියන්නේ අර කොලෙජ් කෑල්ල අයින් වෙනවා. ප්‍රධානම ගැටලුවක් වුණේ මේ අනුමැතිය ලබා දීමේදී අපි ප්‍රශ්න කරේ මේ ආයතනයේ සාදන්න විදේශ මුදල් ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙනවා මිලියන 3600ක්. දැන් පිටරටින් ලැබුණ මුදල් හැටියට අවස්ථා 6කදී ලැබිලා තියෙනවා. පළවෙනි අවස්ථාව තමයි 2016 5යි 5 වෙනිදා මිලියන 564ක්. දෙවෙනි අවස්ථාව 2016 8යි 3 වෙනිදා මිලියන 526ක්. තුන්වෙනි අවස්ථාව 2016 මිලියන 424ක්. හතරවෙනි අවස්ථාව 2017 මිලියන 541ක්. පස්වෙනි අවස්ථාව 2017 මාර්තු වල මිලියන 438ක්. හයවෙනි අවස්ථාව 2017 ජූන් වල ජූනි මාසේ මිලියන 450ක්. මේ සම්පූර්ණ එකතුව පිටරටින් කෙලින්ම ලැබුණු මුදල් හැටියට තියෙනවා මිලියන 2945ක්. ඊට අමතරව තැම්පත් කරමු මුදල් හැටියට තියෙනවා මිලියන 400ක් පමණ. එතකොට මේ ඔක්කොම එකතුව තමයි ඔවුන් කියන්නේ මිලියන 3600ක මුදලක් සොෆ්ට් ලෝන් එකක් හැටියටයි, නැත්නම් ඉන්ට්‍රස්ට් ෆ්‍රී පොලි රහිත මුදලක් හැටියටයි ආවේ කියන එක. අපි ඒ සම්බන්ධයෙන් කිසිම අපිට ලිපි මගින් දැනුම් දීලා නැහැ. ડોකියුමන්ට්ස් එකක් එවලා තියෙනවා මහජන බැංකුවේ. ඒක තියෙන්නේ බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් කියන සමාගමට. මේක එවලා තියෙන්නේ අලි අබ්දුල්ලා අලි කියන තැනැත්තා. ඇඩ්‍රස් එක තියෙන්නේ ජෙඩා, සවුදි අරාබියා. එතකොට මෙතනින් තමයි දිගටම මේ අලි අබ්දුල්ලා කියන මහත්මයා තමයි මේ ආයතනයට ප්‍රධානය හෝ අර පොලි රහිත ණයක් හැටියට ලබා දීලා තියෙන්නේ. ගැටලු කිහිපයක් පවතින බැවින් මෙම විශ්වවිද්‍යාලයට මෙතෙක් අනුමැතිය ලබා නොදුන් බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවා. එහෙත් බැටික්ලෝ කැම්පස් ශ්‍රී ලංකා නිල වෙබ් අඩවියේ සඳහන් තොරතුරුවලට අනුව ඔවුන් විදේශීය විශ්වවිද්‍යාල කිහිපයක් සමග දැනටමත් අනුබද්ධව කටයුතු කරනවා. එම විශ්වවිද්‍යාල වන්නේ මැලේසියාවේ යුනිවර්සිටි ඔෆ් කාලාලම්පූර්, යුනිවර්සිටි ටෙක්නොලොජි මාරා, සුල්තාන් අස්ලාන් සහ විශ්වවිද්‍යාලය, එරිකන් කොලෙජ් හා කොලෙජ් මෙගාටෙක් යන විශ්වවිද්‍යාලයි. අපි පටන් ගන්නත් උත්සාහ කරන්නේ අවගෝස්තු මාසවල. ඒක රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලය. ඒකට අනුමැතිය දෙන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය. දෙනටම ඉල්ලලා තියෙනවා අපි සබ්ජෙක්ට් දෙකක්. මේ තියෙන පුළුවන් BSc සිවිල් ඉංජිනේරි, BSc ක්වොන්ටිටි සර්වේ. මේ තියෙන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ලියුම අපි අපේ විශ්වවිද්‍යාලයේ මොනහරි උගන්වනවා නම් මොනහරි ප්‍රශ්නයක් නේ ඒක සබ්ජෙක්ට් එකේ දෙන්න ඕනේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට. ඒකට ලක්ෂපාක අපි ගෙවන්න ඕනේ. මේකේ වල තියෙන්නේ බැචලර් ඔෆ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි. ඒ සබ්ජෙක්ට් එක උගන්වන්න අනුමැතිය
දෙන්න කියලා අපේ සිලබස් එකේ ලක්ෂ පහක් ගෙවන්න ඕනේ ඒක සබ්ජෙක්ට් එකට. අපි ශරීරය උගන්වනවා නම් ශරීරය සබ්ජෙක්ට් එකේ දෙන්න ඕනේ. ඒ පස්සේ ඒගොල්ලෝ චෙක් කරනවා උගන්වන්න පුළුවන්ද කියලා. ඒක අප්‍රූව් කරාම විතරයි අපිට උගන්වන්න පුළුවන්. අපිට ඕන විතර උගන්වන්න බෑ. අපිට ඕන විතර ළමයි ගන්නත් බෑ. අපි ළමයි ගන්න ඕනේ යුනිවර්සිටි ග්‍රෑන්ඩ් කමිෂන් තියෙන ප්‍රතිපාණුව. උපාධි පාඨමාලා තුනක් සඳහා පමණක් අවසර ලබාගෙන ඇති බව හිස්බුල්ලා මහතා සඳහන් කළත් බැටික්ලෝ කැම්පස්හි නිල වෙබ් අඩවියේ සඳහන් වන්නේ පීට පහක් යටතේ උපාධි පාඨමාලා නවයක් සම්බන්ධයෙන් තමන් කටයුතු කරන බවයි. වෛද්‍ය පීඨය මේ කියන පෞද්ගලික ආයතනය තුල ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අධ්‍යයන කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සඳහාත් ඔවුන් කටයුතු යොදන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට ලබා දීපු ලේඛනවල දැක්වෙනවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ කියන පීඨ හයෙන් නීති පීඨය ඉස්ලාමික නීතිය ඉගැන්වීම සඳහා කැපකිරුණු පීඨයක්. ඒ වගේම තමයි ආගමික සංස්කෘතික සහ භාෂා පීඨේ එක දෙපාර්තමේන්තුවයි දක්වලා තියෙන්නේ. ඒ දෙපාර්තමේන්තුව තමයි Department of Sharia. විශ්වවිද්‍යාල මේ ප්‍රතිපාදන කමිෂන් මේ කිසිම අනුමැතියක් ලබා ගන්න නැහැ. මම දැනන ආකාරයට එයා කරලා තියෙන්නේ ආයෝජන මණ්ඩලයෙන් අනුමැතිය කරගෙන කම්පැනිය ඇති කරලා කම්පැනි හරහා මේක කරලා තියෙනවා. ඒ වගේ පොදු විශ්වවිද්‍යාල BOI එක දෙන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකට අනුමැතිය. හැබැයි UGC එක දෙන්න ඕනේ. ඒකේ බිස්නස් ප්ලෑන් එක මොකක්ද කියලා බලන්න. කෝටි 1310ක් දාලා සෞදි අරාබියට මොන අමාරුවක්ද තියෙන්නේ ලංකාවේ මෙහෙම එකක් හදන්න. ඔබගේ පක්ෂයෙන් මේ ආයතන ඒ පිළිබඳව දැන් අපි මේ කරුණු සොයා බලලා අවශ්‍ය නම් දැන් අපිට අමාත්‍ය මණ්ඩලයට අවශ්‍ය නම් ඒක පවරා ගැනීමට කටයුතු කරන්න ඕනේ. නමුත් ඉතින් පවරාගෙන ඉතින් මොක්කරි නැගෙනහිර විශ්වවිද්‍යාලය දාන්න පුළුවන්. විශ්වවිද්‍යාලයේ පීඨයක් හැටියට ඒක මේ නැගෙනහිර විශ්වවිද්‍යාලයම දාන්න පුළුවන්. ඒක පීඨයක් නෙවෙයි. ඒක පහදාගෙන